නවය මල් හිනහෙන අක්කාගේ දැස් පන්සලේ කටින පින්කම යෙදී තිබුණේ අලුත් පෝච්චි කට තියා වැසිකිළියේ වැඩ නිම කළ දිනේමය. සුදා මාමා අලුත් පෝච්චි කට තබා සිමෙන්ති මැද වැඩ අවසන් කරන විටම රජු අය පැමිණියේ සුදු හුනුර භාගයක්ද රැගෙනය. ඔහු අම්මාගෙන් වාචනයක් ඉල්ලාගෙන හුනු තිය කරන්න විය. කොහෙන්ද බම් මේ විගහට හුනු හොයාගත්තේ? බාසුන් එහෙ විමසුවේය. දානෙට ගෙයි ගන්න ගෙනල්ලා ඉතිරි වෙලා තිබුණ කියමින් රජු අය ඔහු විසින්ම ගෙනා පින්සලින් හුනු කෑම ආරම්භ කළේය. සිමෙන්ති මැදපුව වේලෙනකන් ඇතුළට යන්න එපා රජුවෝ කියමින් ආම්පන්න ටිකත් ගෙන සුදා මාමා යන්න සූදානම් විය. ඔහු තාත්තා සමග මොනවදෝ කතා කරමින් සිටින විට අම්මාද ඒ අසල සිට අප වෙත පැමිණියාය. ඇයගේ මූණ ඒකාලෝක වී තිබිනි. අක්කාත් මල්ලීත් පැමිණ රාජු අයියා හුනුගාන හැටි ආශාවෙන් බලා සිටියහ. අම්මේ, සුදා මාමට තව කීයක්වත් දෙන්න ඕන නැතේ? ඒක තමයි මාත් බැලුවේ. අර තාත්තා එක කිය කී හිටි ඕන නැතේ කියලා. එදා පාගයක් ගත්තේ තුම වදකල නිසායි කිව්වේ. අම්මා කිව්වේ රහසිනි. දැන් තියෙන්නේ නිකන් කිරට කිරේ බැබලි බැබලි. ලැට් එකක් වුණාට බද්දාගෙන කන්නත් පුළුවන් ඕන තරම්. නැතේ ඉච්චෝ? රාජු අය ඇඟිල්ලට හුණු සුඟක්ගෙන මල්ලිගේ කම්මුලේ ගෑවේය. මල්ලි දඟකාරකමින් යුතුව පැත්තකට පැන්නේය. ඇයියා! අක්කා කීවේ පිළිකුල හඟවන හඬකිනි. දැන් කවුද මේක ඉස්සෙල්ලම අලෙයි කරන්නේ? නැවතත් රාජු අය විමසුවේ සිනාසෙමිනි. ඔහු සතුටු වන්නේද පවුලේ කෙනෙකු ගානටය. අක්කා, මම විහිළුවට මෙන් කීවෙමි. අනේ අනෝ යන්න! මගේ පිටට පහරක් ගැසූ ඇය ලැජ්ජාවේ ඇඹරුණාය. ඒ රාජු අයියා සිටින නිසාද නැතිනම් ඇය දැන් වැඩිවියට පැමිණි තරුණියක නිසාදැයි මට නිච්චි නොවිනි. අලෙයි කරන්න හිච්ච හොඳයි. එවර යෝජනා කළේ අක්කාය. ඔව් ඔව්, ඔන්න හිච්චා, දැන් බය වෙන්න දෙයක්වත් නැහනේ. අම්මට පස්සෙන් එන්න ඕනෙත් නැහැ වලට වැටිලාද බලන්න. මම කීවෙමි. සියල්ලෝම එක්වර සිනාසුනහ. හිච්චා පමණක් නොව, මමද ඒ කුඩා දවස්වල වලකක් කුස්සියට යෑමට නොහැකිව බයේ ඇඬුව හැටි සිහිවිනි. ඒ දිනවල අප කක්කුස්සි ගොස් එනතේ අම්මා සමීපයට වී සිටියාය. කොයි වේලාවක හෝ වල කඩාගෙන වැටේ දෝයි මහ බීතියකුත් ඇඟ හිරිවට්ටන අපිරියාවකුත් සමගය ඒ දවස්වල අප කක්කුස්සි ගියේ. අපිරියාව වැඩිවන්නේ වලේ සිට උඩට නැගෙන විශාල නිලමැස්සන් ඇඟේ වහන විටය. කාලයක් යන විට බිය ඇරී ගියේ වෙන කරන්න දෙයක් නැතිකමටය. අදින් පසු වැසිකිළියේ සිට අහස බැලීම නම් නතර වනු ඇත. හරි හරි, දැන් උඹලට කෙසේ වෙතත් කෙල්ලට කැත නැතුව දොට්ට පිලට යන්න හැකිනේ. දැන් ගොහින් නාගනිල්ලා කටින පින්කමට යන්නත් එපැයි. අම්මා කුස්සිය දෙසට ගියාය. රජු අයද විටක් කෑම සඳහා ගේ ඉස්සරහට ගියේ ඇතුළු පැත්තේ පසුව හුණුගාන බව පවසමිනි. මම හීනි කෝටු කැබැල්ලක්ගෙන තවමත් නොවේලුණු මදින ලද සිමෙන්තියේ අද දිනය සලකුණු කළෙමි. 2001:08:15 ඩුබායි රෝස පැලකර තිබූ කුඩා කිරිමුට්ටි දෙකක් ඔසවාගෙන ආ අක්කා එය වැසිකිළිය දෙපැත්තේ තැබුවාය. කිරිමුට්ටි පිරෙන්න රෝස පැහැ සිඟිති මල් කැකුළු පිපී තිබිනි. ඔහේට ගොඩාක් පිං මල්ලි. පන්තියේ සමහර යාළුවෝ අපේ ගෙදර එන්නෙත් නැත්තේ හරියට ලැට් එකක්වත් නැති නිසා. ඇය සිනාව අතුරින් කඳුළු හංගා ගත්තාය. මගේ ඇස් ඇගෙන් අහකට ගතිමි.